पाताल सामाजिक देवमुनि हेरल रोहन द सिल्वा हेवत गुणा कोविले रोहा रत्मलानी रोहा लेस प्रकट पुद्गलेक ओहु पसुगे 24 वेनिदा ट्रोल यात्रावकिन इंदियावट पलायाम सदहा मेघमुव कोच्चिकडे कम्मलतोट प्रदेशे तावकालिक मडुवक सेंगव सिटियेदी पोलीसिय समग एतेवु वेडिहोमारुवकिन जीवताक्षयट पत्वुना। රෝහා මියගිය බව සැලවීමත් සමග විදේශගතව සැඟව සිටින ප්‍රධාන හිරොයින් ජාවාරම් කරුවෙකු මෙන්ම පාතාල සමාජිකයෙකු වන අමල් සිංහාරා හෙවත් කුඩු අංජන මැත්තා සිය සතුට පළ කරමින් Facebook ගිණුමක සටහන් කිහිපයක් තබා තිබුණා। කුඩු අංජු සහ රත්මලානේ රෝහා අතර විරසකයක් ඇති වී තිබුණේ 2016 වසරේ ජූනි 23 වෙනිදා මහර අධිකරණයේ ඉදිරිපිටදී කුඩු අංජුගේ සහෝදරයෙකු වන සිංහාරගේ සුරේෂ් අසංකද සිල්වා හෙවත් ලන්සියා ඝාතනය කිරීමත් සමගයි පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයටපත් වූ රත්මලානේ රෝහාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණු අතර විදේශගතව සැඟව සිටින කුඩු අංජු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබුණේ රෝහාගේ මරණය සමරිය යුතු ජයග්‍රහණයක් බවයි। එලෙස රෝහාගේ මරණය සමරීමට සූදානම් වන්නන්ට එරෙහිව දඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පොලිසියට උපදෙස් ලබා දී තිබුණේ මේ අතරතුරයි। රත්මලාන රෝහාගේ අවසන් කටයුතු සිදු කෙරුණු අගුලාන ශාන්ත ශේවිය දේවස්ථාන සුසාන භූමිය ආශ්‍රිතව සිවිල් සහ බුද්ධි නිලධාරින්ද යොදවා තිබූ බව වාර්තා වුණා। මීටමතරව ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන්ද මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනු මෙලෙස දක්නට ලැබුණා। මේ අතර රත්මලානේ රෝහාගේ මරණය සමරීමට සූදානම් වූ කුඩු අංජුගේ සහෝදරිය ඇතුළු 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා। අදාළ පිරිස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා। පොලිසිය සඳහන් කළේ දෙහිවල ගල්කිස්ස නගර සභා පොදු සුසාන භූමියේ පිහිටි රත්මලානේ රෝහා විසින් ඝාතනයට ලක් කළ කුඩු අංජුගේ බාල සහෝදරයාගේ සොහන මලින් සරසා එහි කේක් කපා සැමරියම් සිදු කිරීමට අදාළ පිරිස කටයුතු සූදානම් කර තිබූ බවයි। ඔහුගේ මරණය සිදු කළ බවට චෝදනා එල්ලවන්නේද රත්මලානේ රෝහාටයි। අදාළ සොහනට ඩ්‍රෝන යානාවක් මගින් මල් ඉසීමටද සූදානම් කර තිබූ අතර එම ඩ්‍රෝන යානාවද පොලිසිය විසින් සිය බහරටගෙන තිබෙනවා। කුලි පදනම මත අදාළ ඩ්‍රෝන යානාව ලබා දුන් කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ නිවසද අද පොලිසිය පරීක්ෂාවට ලක් කළා। පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයටපත් වූ ගුණකෝවිලේ රෝහා 2016 වසරේ නොවැම්බර් 15 වෙනි දින කුරුණෑගල වැලගනේ ප්‍රදේශයේදී පොලිස් පරීක්ෂක දසනායකට වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන හතක ප්‍රධාන සැකකරුවෙක් කෙසල්වත්තේදී මොහොමඩ් පාකිර් ඝාතනය රත්මලාන ගුණකෝවිල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදු කිරීම රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේදී ශ්‍රීමාල් පෙරේරා ඝාතනය කිරීම ගල්කිස්ස අත්තිඩිය ප්‍රදේශයේදී සිංහාරගේ ආරියරත්න ඝාතනය මහර අධිකරණ ඉදිරිපිටදී සිංහාරගේ සුරේෂ් අසංගද සිල්වා හෙවත් ලන්සියා ඝාතනය සම්බන්ධයෙන්ද මොහොට චෝදනා එල්ල වී තිබෙනවා। මීට අමතරව රත්මලාන ප්‍රදේශයේදී ගිනි අභිපෙන්වා මුදල් කොල්ල කැම් ඇතුළු අපරාධ රැසක්ද මෙහෙවා ඇත්තේ මොහු විසින්। එමෙන්ම රත්මලාන රෝහා ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවෙකු ලෙසද සැලකෙනවා।